ඔබ බොහෝ දෙනෙක් දන්නා මේ රටේ විශේෂයෙන් බුද්ධිමත් ජනතාව දන්නවා පසුගිය ජනාධිපති මැතිවරණයේදී බරපතල අපරාධයක් කළා මහින්ද දේශප්‍රිය ඇමරිකන් පුරවැසියෙකුට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න බැරි පුද්ගලයෙකුට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වීමට අවසර දීලා මේ රටේ ජනතාව සම්පූර්ණයෙන්ම අනාථ කළා. ඒ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක මේ කට්ටිය රටම පාවා දුන්නා. මේ සම්බන්ධයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රමුඛකාරයා නාගානන්ද වෙත දැන්වීමක් කරලා තිබුණා. මොකද මේ නඩුව කිසිම හේතුවකට යට ගන්න පුළුවන් නඩුවක් නෙමෙයි. මේක ඒ තරම් වැදගත් නඩුවක්. මම අද අධිකරණයේ හමුවේ ගත්ත දේ මම ඔබට කියන්නම්. බලන්න දේශප්‍රිය කළ තියෙන අපරාධය. ඒකෙන් මම කියන්නේ ඔබ නීති ආධිපත්‍ය පමණක් වෙනුවෙන් පෙනී සිටින එක කඩේක දේශපාලන පක්ෂ එකක්වත් පිළිගන්න එපා. මොකද ඒ තරම් මේ ඔක්කොම පක්ෂ අද මේ රට මේ තත්ත්වයට පත් කිරීමට සම්පූර්ණ වගකීම ගත යුතුයි. 225ම මේ ලෝකේ ධනගසපු රටක් බවට ශ්‍රී ලංකාව පත් කළා, හිඟමනට පත් කළා, ලෝකෙ ණය ගෙවා ගන්න බැරුව අද අපි ණය ගෙවන්නේ නැති තැනකට පත් කළා, හිඟමනට පත් කරන මේ සීළු දනා ගැනම ඔබ දැනුවත් වන්න කරුණා කරලා මේ එක්කෙනෙකුට ඔබ පක්ෂග්‍රාහී වෙන්න එපා. ඒක තමයි කියන්නේ නිර්පාක්ෂික වෙන්නේ නැත්තම් ඔබට කවදාවත් මේක බුද්ධිය ලැබෙන්නේ නැහැ. ඔබ දේශපාලන පක්ෂයේ පක්ෂ පසුපස යන තාකල් ඔබට නිවාකම ලැබෙන්නේ නැහැ. මම එකයි උත්සාහ කරන්නේ සෑම උත්සාහයක්ම ගන්න මේ රටේ ජනතාව සම්පූර්ණයෙන්ම නිර්පාක්ෂික කරලා හරි කඳවුරකට ගෙනල්ලා යෝජිත ජනසම්මත ජනසම්මත ජනරජ ව්‍යවස්ථාව හමුවේ ඔබ ඔක්කොගේම කොන්ද කෙලිකලා රට නිදහස් කරගැනීම. අද මොකද්ද තිබුච්ච නඩුව? මේක අහගන්න. මෙන්න මේ මහින්ද දේශප්‍රිය ගැන රත්නජීවන් හුල් මහත්මයාගේ දුරු පෙසම උ කියනවා මේම දෙයක්. හොඳට අහගන්න. එයා කියනවා not to worry. කවුද මේ කියන්නේ? මෙයා කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කැම්ප් එකට කියනවා. කවුද කියන්නේ මේ? මහින්ද දේශප්‍රිය. not to worry about the citizenship matter. That only fool was interested in it and I could handle it. කවුද මේ කියන්නේ? දේශප්‍රිය කියනවා බය වෙන්න එපා. නාම විජයනා පිළිවෙත ප්‍රශ්නේදී මේ ගැන උනන්දුවක් දක්වන එකම මිනිහා හුල් විතරයි. මං එයාගේ කට වහන්න ඒක මට නවත්තන්න පුළුවන් කියලා. බරපතල වැරද්දක්. හරිද? මේක දැන් අද අධිකරණයේ හමුවට අවශ්‍ය කරන ලේඛන ඔක්කොම අද ආපහු ගොනු කළා. දැන් අග්‍රංශ කාර්යවරයාට තියෙන වගකීම තමයි ඒකට දෙන නියම කිරීම. මොකද මේක මේ රටේ දිශානතිය සම්පූර්ණයෙන්ම වලකට ඇදලා දැම්ම අවස්ථාවක් තමයි 2019 ජනාධිපති මැතිවරණය. අන්න එකයි මම ඔබට කිව්වේ හරි තැනකට එකතු වන්න මේ කට්ටිය සීළු දෙනාම සාමූහිකයට වගකී යුතුයි. ඒකදී නාගානන්දගෙන් නම් කිසිම සමාවක් ඔයකට සම්බන්ධ කිසිත් කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒක අංක එක. ඒ කියන්නේ අපි පස්සේ කතා කරමු. මම ඔබට තවදුරටත් කතා කරනවා. දෙක. මට කතා කරන්න කියලා තිබුණා අද බොහෝ අය කතා කළා. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ නීති විලම්භය. 1207 අංක 56 දන්න නීතිය. ඒ කියන්නේ racial and religious unrest එකක්. ඒ කියන්නේ ජාතියවාදය එහෙම නැත්නම් ආගම්වාදයේ ආගම් වලට නිග්‍රහය කරන කටයුතු වලදී තියෙන රටේ නීතිය මොකද්ද? ඒ සම්බන්ධ ප්‍රතිවිධාන මොනවද? මම දන්නවා ඔබ හොඟ දෙනෙක් ඇයි ඒක අහන්නේ කියලා. නීතිය වෙන එකයි. 2007 අංක 56 දරන මේ නීතියෙන් පැහැදිලිව කියනවා තුන්වෙනි වගන්තියෙන් මෙවැනි කටයුතු බරපතලයි. වන්දනට දඬනයත් එසේමයි. අධිචෝදනා පත්‍රයක් මත නඩු පවරන්න පුළුවන් මහාධිකරණයේ පවනයි. මහාධිකරණයේ නඩු පවරන්න පුළුවන් නීතිපතිට පවනයි. මහාධිපතිනේ අධිචෝදනා පත්‍රයක් මත පවරන නඩුවකදී වසර 10ක දඬනයකට යටත් කිරීමේ බරපතල වරදක් තමයි. යම් ජාතියකට ආගමකට යම් ආකාරයකින් නිග්‍රහයක් කරන එක, හැල්ලු කරන එක, අවමං කරන එක බරපතල වරදක්. ඔන්න ඔබට ඒ සම්බන්ධ නීතිය කිව්වා. ඔබ ඉතුරු ටික ඕන විදිහකට බලා ගන්න. හැබැයි මේ කට්ටිය මේ විදිහට කරනකොට මේවා ගැන රටේ බුද්ධිමත් හිතන්න ප්ලීස්. ඔබට වැඩක් නැහැ දේශපාලන පක්ෂ. ඔබ හිතන්න කලින්ම මේක බෞද්ධ රාජ්‍යයක්, මේක බෞද්ධ දර්ශනය මතන පදනම් වෙච්ච රාජ්‍යයක්. ඔබ අහලා ඇති නතේන ධම්මේන සවත් එකෙන් සි. ඒකට සමාන කරන්න කිසිම දෙයක් නැහැ. බාලදෙන විරාගං අමතම් පනීතං නතේන ධම්මේන සමත් එකෙන් සි කියන්නේ විරාගේ ප්‍රණීතකම කියන එක තරම් අමෘතයක් වැති දෙයක් නැත කියලා ධර්මයේ කියන නිසා තමයි අද නාගානන්ද ඔබ හම්බුවේ මේ වගේ ඍජුව. බාලදෙන චතු විවාතේ අසම්පකම්පියෝ කියලා ඒ වගේ හැසිරෙන්නේ වෙන කිසිම හේතුවක් නැහැ. බොහෝ අය හිතනවා මේ බ්‍රිතාන්‍ය රජේ නාගානන්ද පස්සේ ඉන්නවා. අර මේ මොකක්වත් නැහැ. ඒකම තියෙන බලය ඔක තමයි. ඒ කතාව එහෙමයි. ඊළඟට තව දෙයක් තියෙනවා ඔබට කියන්න. මේ දැන් අද
අදාම නාගානන්දට තැපෑලෙන් නෙමෙයි මේ ගේ ළඟ තියෙන නුගේගොඩ අධිකරණය ගෙනල්ලා සර්ව් කළා නෝටිස් එකක්. මේක ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ආවේ. මේක මම ඔබට ඉදිරිපත් කරන්න පස්සේ මේක ඔබට දාන්නම්. ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ පෙනී හිටින්න කියලා ලිඛිත අතින් ගෙනල්ලා දෙනවා. මම මේක වෙන කෙනෙකුට ගන්න දුන්නේ නැහැ. නාගානන්දට මෙන්න ඕනි කිව්වා ඒක බාර ගන්න. මේ ජනවාරි 16 18 24 වන දින හා 25 16 18 24 25 යන දින හතර තුල නාගානන්දට ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙනී සිටින්න කියලා අග්‍රමුෂකාරවරයාගේ නියෝගයක් මත ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් අද දැනුම් දීමක් කරලා තියෙනවා. මම අනේක කිව්වේ රටේ මිනිසුන්ට කිව්වේ උඹලා යන්නේ යන්නේ කොහොද මල්ලේ පොල් ගමනක් කියලා. රට ගලව ගන්න ඕන නම් නිර්භයව එඩිතරව එන්න ඕන නම් හරිද මේකට එරෙහිව තියෙන අභියෝග අපමණයි. දැන් අර කෙලි ප්‍රේත අල්ල ගන්න බැරුව දඟලනවා රණවීර වික්‍රමසිංහ දැන් බ්‍රිතාන්‍ය රජයටත් කියලා බ්‍රිතාන්‍ය රජයනුත් ආයතනෙල්ලි මක්කලා තියෙන වහාම සරෙන්ඩර් වෙන්න ඊට පස්සේ අපි රණින් පිටුවහ කරන්න කියලා. මට මේ ඔක්කොම තියෙනවා. හරිද මේවා මේ රටේ මෙහෙම සිද්ධ වෙන්නේ දෙයිනේ කියන දේ අහපියව කියන්නේ මේකයි. පුරවැසියන්ගේ කොන්ද කැඩුනම තමයි මේ තත්ත්වයට රට මෙහෙම වෙලා 225 රට කන්නේ. හරිද? අර තරුණයා කවුද? වසන්ත මුදලිගේ මේ විදිහට හිරේ ඉන්නේ කාගේවත් වැරද්ද නිසා නෙමෙයි. මේ රටේ ඔක්කොම පෙරලගෙන යන්න පුළුවන් වෙන්න තමයි පළවෙනි දේ කිව්වේ නිර්පාක්ෂික වේයව කියලා ඉතින්. නිර්පාක්ෂික වෙන්නේ නැති තාක් දුරට දේශපාලන පක්ෂ හම්බුවේ දණින් වැටෙච්ච තාක් දුරට කවදාකවත් ලැබෙන්නේ නැහැ. පෞරුෂය ආත්ම ගෞරවය ආත්ම අභිමානය එන්නේ නැහැ. ඒක කවදාකවත් ලැබෙන්නේ නැහැ. මම ඒකයි කිව්වේ. මේවා ඔක්කොම කරන්නේ නාගන්ත කොහොමද ඍජුව? ඒක තමයි කිව්වේ. ඕකට හේතු කාරකනා ගොඩක් තියෙනවා. මම එකගේ රටේ පුරවැසියන්ට ඔක්කොම පැත්තකට දාලා නැගටිව් යව කෙලින්ම යෝජිත ජන සම්බන්ධ ව්‍යවස්ථාව මත පදනම් වෙච්ච රටක් ගොඩනගන්න. 225ම දන ගස්සන්න. අධිකරණයේ පවා ජනතාවගේ බලයට යටත් කිරීමේ වැඩපිළිවෙලක්. ඒක අපි තව සති දෙකකින් දැන් පොත් 1000ක් මුද්‍රණය කරලා තියෙනවා ඒ ගැන. ඒ කියන්නේ මම මුළු රටම දැනුවත් කරනවා. මොකද එතනට 225 පුදුම බයක් දක්වන්නේ. කොටිම ජනතා විමුක්ති පෙරමුණත් ඒකට බයයි. මොකද ඒකේ ගැළවීමක් නැහැ වුණොත්. හරිද? ඒක කාටවත් නැහැ. රාජනායකයා තියෙන අක්‍රමාත්වරේ මම ඔබට ගොඩක් කතා කරලා දෙනවා මේව ගැන. අපි පස්සේ කතා කරමු මේ ගැන. අද මට විශේෂයෙන්ම මාතෘකාවක් හැටියට දෙන්න මෙන්න මේ ටික. ඔබ මේව ගැන දැනුවත් වන්න. සැලෙන්න එපා, බිය වෙන්න එපා, කල් නැහැ කියලා හිතන්න එපා. වැඩපිළිවෙලක් තියෙන අපිට ඒ වගේම ඉතාමත්ම ඒ ක්ෂේත්‍රයේ ඉතාමත් ඉහළම පිළිගන්න පිරිසක් නම නාගරද නිශ්චිතවම ඔබ සමුවට එනවා. හරිද? දැන් ඔන්න පුංචි ඒවා අධිකරණයට ගෙනියලා ඉවරයි. ඒකත් මම ඔබට තවත් දෙන්න කීපකින් කියන්න මොනවද වෙන්නේ කියලා එක කරුණාකරලා පෙනී හිටින්ද යුක්තිය සාධාරණත්වය නීතිය ආධිපත්‍ය වෙනේ. ඔබට වෙන දේවල් නැහැ. ඔබේ තියෙන අයිතිවාසිකම් ජනතා පරමාධිපත්‍ය බලය මූලික අයිතිවාසිකම් නීතියේ ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය වගවීම හා විනිවිද බාරය මෙන්න මේ ටික මම මේ කියන දේවල් සාමාන්‍ය පුරවැසියන්ට තේරෙන්නේ නැති බව මම දන්නවා. නමුත් තේරෙන පුරවැසියන්ගේ වගකීමක් තියෙනවා මේ ටික කියලා මෙරටේ ජනතාව දැනුවත් කිරීම ගැන. බොහොම ස්තුතියි ඔබට.